1944 මාර්තු 23 වන දින 11 හැවිරිදි බ්‍රිටිෂ් ජූන් බිනිකර් හා 8 හැවිරිදි මේරි තේම්ස් මල් සෙවීමට තීරණය කළහ. එදිනෙම ජෝර්ජ් ස්ටිනී හා ඔහුගේ සහෝදරිය සමග ලිසිනම් පවුලේ ගවයා සමග ඇවිදිමින් සිටියහ. උසාවි ලේඛනවලට අනුව ගැහැණු ළමයි ඇසුවේ මේ පොප් සොයාගත හැකි කොහෙන්දයි දන්නේද යන්නේ. ස්ටිනින්ගේ ලදරු සොහොයුරිය වන එම් රොප්ටන්ට අනුව ඔවුන් ගැහැණු ළමයින්ට නෑයයි හැවසූ අතර ඔවුන්ගේ කාර්ය කරගෙන ගියේය ලෙසද ප්‍රකාශ කර තිබේ. එදිනම රාත්‍රියේ ගැහැණු ළමයින් දෙදෙනා නැවත නිවසට පැමිණියේ නැත. ඔවුන්ගේ පවුල් කනස්සලට පත් වූ අතර ප්‍රජා සෙවීමක් සංවිධානය කරන ලදී. සෙවීමේදී යම් අවස්ථාවකදී ස්ටිනී කලින් දවසේ ගැහැණු ළමයින් දුටුවව පිළිගෙන ඉක්මනින් නඩුවේ සැකකරුවෙකු බවට පත් විය. ගැහැණු ළමයින් අතුරුදහන් වූ දිනකට පසු ලේකම්කරුවන් පිරිසක් ඔවුන්ගේ සිරුරු ජලයෙන් පිරුණු වලක තිබී සොයාගත් විසට පහරින් දෙදෙනාම මිය ගොස් ඇත. පැරණි වාර්තාවල දැක්වෙන්නේ දුම්රිය මාර්ග ස්පයි මිනීමැරු ආයුධය ලෙස භාවිතා කළ බවයි. වෙනත් වාර්තාවල දැක්වෙන්නේ විශාල මොටයකඩයක් භාවිතා කළ බවයි. එසේ වෙතත් යෞවනයෙකු ස්ටිනි ඔවුන්ගේ ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට පත් වූයේය. ස්ටිනීගේ එක් සහෝදරයකට අනුව ඔවුන්ගේ පියා දැවකම්හලේ රැකියාවෙන් නිරපා හරින ලද අතර හවුලේ ආරක්ෂාව ගැන බියෙන් ඔවුන්ට ඇල්කොලු පිට පදිංචියට යාමට සිදු විය. නඩු විභාගයකට පෙර හෝ පසුව ඕනෑම වෙලාවක ඇගේ දෙමාපියන්ට තම සහෝදරයා සමග කතා කිරීමට හෝ බැලීමට අවසර නොතිබූ බව ඇය සිහිපත් කළා. නඩු විභාගයේ ඉතා කෙටි ජූරි සභාවක් වරදකාරී තීන්දුවක් සමග ආපසු පැමිණීමට මිනිත්තු 10ක් පමණ ගත විය. ඉතුරු සැර වැදීමෙන් යෞවනයාගේ මරණය සිදු විය යුතු බව නියම විය. ඝාතනයෙන් මාසකට පසු 1944 අප්‍රේල් 24 වන දින ස්ටිනී අපරාධ සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වීය. නඩු විභාගයෙන් මාස දෙකකට පසු එනම් ඝාතනයෙන් දින 83කට පසු ඔහු මරණයට පත් කරන ලදී. එක්සත් ජනපදයේ විදුලි සැර වැදීමෙන් මියගිය ලාබාලතුන් පුද්ගලයා ඔහු බවට පත් විය. එලෙස කුරුළු වදහිංසනයට යටත් වූ මියගිය දරුවා මරණ දිනෙන් වසර 70කට පසු නිර්දෝෂී බව ඔප්පු විය. එම නඩුව නැවත වරක් කැඳවීමෙනි. ස්ටිනී කළු අතර ඝාතනයට ලක් වූ ගැහණු දරුවන් දෙදෙනා සුදු වර්ණයෙන් යුක්ත විය. කළු සුදු වර්ණ භේදවාදයේ ප්‍රතිඵලයක් ස්ටිනී දරුවා ඝාතනයට හේතු විය. එමෙන්ම තිබූ මුදල් අඟහිඟකම් දමයට හේතු විය. එම නිසා ස්ටිනීගේ නීතිඥයාද ස්ටිනී ප්‍රතික්ෂේප කරන්නට විය.